විෂන්කයා විශ්වාසනීයද. හැබැයි අපි කිසි විටක කියන්නේ නැහැ මේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන මුස්ලිම් ජනතාවගේ නායකයන් නැයි කියලා හිතාගෙන ඉන්න මේ පිරිස රවුෆ් හකීම්, රිෂාඩ් බදුඩින් වැනි නායකයෝ මේගොල්ලෝ අන්තවාදීව නෙමෙයි කියලා අපි කොයි තැනකවත් කියන්නේ නැහැ. ඇයි? අපිට පේනවා ඒගොල්ලොන්ගේ දේශපාලනය තුළ අන්තවාදය දිගින් දිගටම මුස්ලිම් ජනතාව තුළට පණපෝනු. අපිට ඒක ඇත්තම කේජදානක අවස්ථාවක්. මුස්ලිම් ජනතාව විශ්වාස කරවනෝ මේ අන්තවාදය කියන දේ අපේ ජනතාව තුළට පණපෝනු. උතුරු මැද ගිහිල්ල අපේ ජනතාවට පණපෝනු. ඒ වගේම කොළඹට ඇවිල්ලා අපේ ජනතාවට පණපෝනු. ඇයි මුස්ලිම් ජනතාව විතරක් මේගොල්ලෝ මේ දේශපාලන මුස්ලිම් නායකයෝ අපිව හැමදාමත් ඇයි මේ වෙන්දේසිය දාන්නේ? ඒ කියන්නේ අපි දැක්ක දිගින් දිගටම මේ ප්‍රාස්කු ප්‍රහාරයෙන් පසු රිෂාඩ් බදුඩ්ඩීන්, රවුෆ් හකීම් වැනි නායකයන් දිගින් දිගටම සමාජ මාධ්‍ය තුළ, ඒ වගේම ලංකාවේ බහුතර ජනතාවක් ඔවුන් දිගින් දිගටම ඔවුන්ට චෝදනා නගන්න පටන් ගත්තා. ඒගොල්ලන්ට දිගින් දිගටම චෝදනා නගන්න පටන් ගන්නකොට මේ නායකයෝ අපි දැක්කා පාර්ලිමේන්තුව තුළ කවදාවත්ම මුස්ලිම් ජනතාව ගැන කතා කරේ නැහැ. ඒගොල්ලන්ට මුස්ලිම් ජනතාව ගැන කතා කරන්න අවකාශයකුත් නැති තැනකට ගියා. ඔවුන් හැමදාම කතා කරේ රිෂාඩ් බදුඩ්ඩීන්. අපි දැක්කා පාර්ලිමේන්තුව තුළ මම මගේ පවුල මම නෑ. ඒකදීම විතරයි මේගොල්ලෝ දිගින් දිගටම කියාගෙන ගියේ. එතකොට ඒ කිසිම තැනකදී ඒගොල්ලෝ ඒ තැන ගත්තේ නැහැ මුස්ලිම් ජනතාව කියන්නේ ත්‍රස්තවාදීව නෙමෙයි කියලා. ඒගොල්ලෝ හැම වෙලේම මොකද කරේ? ඒ මුස්ලිම් ඡන්ද ප්‍රමාණය අරගෙන ඒ මුස්ලිම් ඡන්ද ප්‍රමාණය හැම වෙලේම පක්ෂවලට විකුණන එක තමයි මේ රිෂාඩ් බදුඩ්ඩීන්, රවුෆ් හකීම් වැනි නායකයෝ කරේ. ඇත්තටම ඒ නායකයන්ට කිසිම මුස්ලිම් ජනතාවගේ ඒ නායකයන්ගේ මතය කියන්නේ මුස්ලිම් ජනතාවගේ මතය නෙමෙයි. අපේ ජනතාව කියන්නේ අපේ ජනතාව නියෝජනය කරනවා කියන කියලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිව තියාගෙන ඩීල් දාලා මේ ඩීල් වල විකුණන්නේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද මේගොල්ලෝ. මේ වැඩපිළිවෙලට අපි මාර විරුද්ධයි. මේ මුස්ලිම් ජනතාවගේ මතය නෙමෙයි. මේක ඇවිල්ලා සමස්ත ජනතාවට, බෞද්ධ ජනතාවට ඒගොල්ලෝ දිගින් දිගටම පෙන්නනවා. මේ කියන්නේ මේක හරියට අර බොක්සින් මීට් එකක් වගේ. අල්ලපු ගෙදර එක්කෙනයි මගේ අතර තියෙන බොක්සින් මීට් එකක් වගේ. ඒ බොක්සින් මීට් එකේදී මම ගහන්න නැතු ඉන්නේ අල්ලපු ගෙදර ඉන්න එක්කෙනාට. මේ අල්ලපු ගෙදර එක්කෙනා කියලා මම දිනන්න හදන්නේ බොක්සින් මීට් එක. ඒ වගේ මුස්ලිම් ජනතාවව සමස්ත ජනතාවගේ හතුර බවට පත් කළා. එතන මුස්ලිම් ජනතාව එක දෙයක් මේ අවස්ථාවේ තේරුම් ගන්න ඕන. අපිට මොනම අවස්ථාවකවත් මේ රටේ මේ නායකයන්ගේ දේශපාලනය කියන්නේ මුස්ලිම් ජනතාවගේ දේශපාලනය නෙමෙයි. අපි එක එක්කෙනාට මත තියෙන්න පුළුවන්. අපි එක එක දෙන්න අපේ ඡන්දය දෙන පක්ෂය තීරණය කිරීමේ ස්වාධීනත්වය අපිට තියෙනවා. හැබැයි මේ නායකයන් කියාගන්නා මෙම පිරිස්, ඒ කියන්නේ භාෂාව පරිවර්තනය කරගෙන, ඒ වගේ මේගොල්ලොන්ගේ තියෙන බලය යොදාගෙන මුස්ලිම් ජනතාව තව තවත් මුස්ලිම් ජනතාවට ප්‍රතිවාදියෝ වැඩි කරනවා. ඒ ප්‍රතිවාදියෝ වැඩි කරන එක තුලින් මේගොල්ලෝ මොනවා බලාපොරොත්තු වෙනවද කියලා දන්නේ නැහැ. Breaking Dr. K.